2015 අගෝස්තුවල ඉඳලම යහපාල ආණ්ඩුවට එකතුවෙන්න කියලා දෙමළ සඳහනයට ආරාධනා ලැබුණා. එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා, ඇයි ඔයාලා එකතු වෙන්නේ නැති කියලා. මට පුද්ගලිකව ආරාධනා ලැබුණේ නෑ. හැබැයි ආණ්ඩුවට එක් වෙලා ඇමතිකම් බාරගන්න කියලා අපේ සඳහනයට යෝජනා ආවා. නමුත් දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක් ලබා දෙන්න තුරු කිසිම ආණ්ඩුවකට එකතු වෙන්න අපේ කිසිම සූදානමක් නෑ. අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙනාවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා. මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒට අදහසක් දැක්වුවේ නැහැ. ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලයි. පළාත් ඒකාබද්ධ වෙනවා නම් එහෙම එකතු වෙන්න පුළුවන්. නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා. එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි. ඊයේ අගමැතිතුමා මහනායක හිමිවරුන් හමු වුණා. එහිදී බුද්ධාගමටත් ප්‍රමුඛස්ථානයක් දෙනවා කියලා ප්‍රවෘත්තිය අද පළ වෙලා තියෙනවා. ඒ බව අර අතුරු කමිටු වාර්තාවෙත් තියෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම ගැන අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලට සමානව සලකන්න ඕනේ. මහින්දගේ පාර්ශවය කියන දෙයක් තමයි නොවැම්බර් 7 වනදා ගේන්න තිබුණ ව්‍යවස්ථා කිටුම්පතට බාධා කරන්න තමයි අපි වෙනසක් කළේ කියලා. හැබැයි අපි ජාතික අණ්ඩුවක් හදාගන්න අපේ සහය පළ කළේ අපිට අරමුණක් තිබ්බ හින්දා. ඒ අරමුණ කඩා බිඳන ලෙස ඔක්තෝබර් 26 වනදා සිදු වූ වෙනස්කම් අපේ අරමුණට බාධා වෙන නිසාත්, ව්‍යවස්ථාවට, නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන හින්දාත් ඊට විරුද්ධ වෙන්න සිද්ධ වුණා. දැන් ඉක්මනින් නව ව්‍යවස්ථාවේ වැඩ කටයුතු කරගෙන යනවා. එළමෙන පෙබරවාරි 4 වනදාට කලින් එජාප, ජවිපේ සහ අපිත් එකතු වෙලා හදපු කෙටුම් පතක් ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් විශේෂඥ කමිටුව දීපු වාර්තාවේ තිබුණු කරුණු ගැන අපේ පාර්ශ්ව තුනම සල්කලා බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වතුණු නිසා පාර්ලිමේන්තු බහුතරය නැහැ කියලා කියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 20ක් 21 දෙනෙක් විතර ආණ්ඩුවට එක් වෙන්න යනවා කියලා කියනවා. එහින්දා අද ඒ අය අතරෙම අර්බුදයක් ඇති වෙලා, ඒ නිසාම එයාලට පක්ෂ කාර්යාලය වහන්නත් සිදු වෙලා. එයාලගෙන් එහෙම පිරිසක් ආවොත් අපේ අනිත් පාර්ශ්වයත් එක්ක 150කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා යනවා.